අද වෙනකොට අපිට පැහැදිලි වගකිව යුතුද තොරතුරු තියෙනවා මේ වෙනකොට පාසල් ළමුන්ට නොමිලේ ලබා දෙන නිලැඳුම් රෙදි ලබා දීම නතර කරලා සියලු දබල් සිසුන් ලබා දීම නතර කරලා අස්වැස්ම ප්‍රතිලාභීන්ට පමණක් නිලැඳුම් රෙදි ලබා දෙන්න සැලසුමක් හදලා තියෙනවා නිලැඳුම් සඳහා රෙදි ලබා දීම නෙමෙයි සිදු කරන්න උන් සැලසුම් කරන්නේ අස්වැස්ම ප්‍රතිලාභීන්ගේ ගිණුමට ඒ මුදල් බැර කිරීමක් තමයි දැන් යෝජනා වෙලා තියෙන්නේ ඉතින් ඇත්තටම මේ රටේ නිදහස් අධ්‍යාපනයට මරු පාරක් ඇට තමයි අපි දකින්නේ අපි පැහැදිලිවම රජයෙන් සහ සුසිල් ප්‍රේමජයන්ත අමතිවරයන් අහනවා මේ සම්බන්ධයෙන් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද රටේ නිදහස් අධ්‍යාපනයේ දිගින් දිගටම කප්පාදු වීම තමයි වෙන්නේ දැන් මේ වෙනකොට අපි දන්නවා පෙළපොත් සම්පූර්ණයෙන් ලබා දීලා නැහැ පෙළපොත් ලබා දීලා නැතුව පෙළපොත් රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අදාළ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අලවිසල්වල විකුණනවා අධ්‍යාපනයේ දළදේශීය නිෂ්පාදිත වෙන් කරන මුදල ක්‍රමානුකූලව අඩු කරලා තියෙනවා ඒ අපි නෙමෙයි කියන්නේ මේ පාර්ලිමේන්තු කාර්යක සභා වාර්තාවක පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ජූලි මාස 21 වෙනිදා නිකුත් කරපු වාර්තාවේ මේ සඳහන් කරලා තියෙන්නේ. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවට වහම මේ කප්පාදුව නවත්තන්න. එහෙම නොවුනොත් දෙමව්පියෝ සමග අපිට එකතු වෙන්න වෙනවා පාරට බයින්න වෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.